සුපම සුබ දවසක් ආදරණීය ඔගල හැමෝටම මල්ගස් සිටිව වටගෙන වේපින් අපි ඉවරක බලා ගන්නත් ඕනේනේ. අද වීඩියෝකින් කතා කරන්නේ මල්ගස් වලට පෝර දාන්නේ කොහොමද? ඒ පෝර වර්ග මොනවද කියලායි. ඕනිප විලද නාමයකින් ඩීල් කැට ග්‍රෑම් 500ක්, යාරමිලා ටාගට් කිලෝ එකක්, ඒ වගේම දම් කැට ග්‍රෑම් 500ක් එකට එකතු කරලා මගේ ගාඩන් එකේ තියෙන මල් පිපෙන හැම ගහකටම මම දාන්න යන්නේ. මගේ ගාඩන් එකේ මල් පිපෙන පැල වර්ග ගොඩක් තියෙන නිසා මේ පොහොර වලින් කිලෝ 2ක් විතර ඕනි වෙනවා. ඉතින් ඔගලන්ගේ ගෙදර තියෙන මල් ගස් ප්‍රමාණය, මල් පිපෙන මල් ගස් ප්‍රමාණය අනුව මේ ප්‍රමාණයන් අඩු වැඩි කරලා මිශ්‍ර කරගන්න පුළුවන් වෙනවා. ගාඩන් එකේ පැල හිටවගෙන යද්දී පස්සට හොඳින් කොම්පෝස්ට් කලවම් කරපු නිසා ගස්වල මුල් හොඳට පස්සට අල්ලන්න ඒ හොඳටම ප්‍රමාණවත් වුණා. ඉතින් ගස් හිටවලා මාසෙකමාරක් විතර වෙනවනේ. දැන් ඉතින් පළවෙනි සැරේට හොඳට පොහොර දෙන්න ඕනේ. ගහක මල් පිපෙනට විතරක් මදි. ඒ ගහ සරුවට වැඩිලා තියෙන්නත් ඕනේනේ. ඒ වගේම හොඳ ශක්තිමත් මූල පද්ධතියක් තියෙන්නත් ඕනේ. ඉතින් මේ පොහොර මිශ්‍රණයේ තියෙන පෝෂණ කොටස් ටික එකතු වුණාම හොඳට කොළ පිරුණු මූල මණ්ඩලයේ ශක්තිමත් මල් පිරුණු ගහක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. මගේ එක්සෝර ගස්වල ඔන්න මල් පොහොට්ටු හැදීගෙන එනවා. හැබැයි මේකේ ඉන්න පුංචි පණුවෙක් මේ බලන්නකෝ මේ පත්‍ර වගේම මල් පොහොට්ටු කාලා මේ දේම කෝලියාස් වලටත් එනවා. ගාඩන් එකේ ගස්වල හැදෙන පණුවන්ට තමයි අපි මෙන්න මේ මාෂල් 20 එක පාවිච්චි කරන්නේ. පණුව හැදිලා පණුව කන ඕනෙම ගහකට මේ මාෂල් 20 පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම එක්සෝරා වර්ග, කෝලියස් වර්ග වවනවා නම් මේ මාෂල් 20 එකක් ඔයාගේ ළඟ තියෙන්නම ඕනේ. බෝතලේ තියෙන රතු පාට මෝඩයෙන් 4/3 හෝ භාගයක් වතුර ලීටර් 2ක මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මේක හොඳින් මිශ්‍ර කරලා පණුව කන ගස් වලට විතරක් නෙවෙයි අනිත් ගස් වලට උනත් ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න පත්‍ර ගොඩාක් සියුමැලි දේවල් වලට නම් මේක පොඩ්ඩක් විතර අහිතකරයි. එක්සෝරා ගස් වල නම් මල් පිපීගෙන එන අවදියේදී, ඒකකීම පෙටෝනියා වලත් මල් පිපීගෙන එන අවදියේදී අනිවාර්යෙන්ම මාෂල් ජෙන්ටි ස්ප්‍රේ කරන්න ඕනේ. නැත්නම් පණුව ඇවිල්ලා මේ මල් පොහොට්ටු ටික ඔක්කොම කාලා දානවා. ගස් සැටියට තියෙන පස්ටික බොරුල් කරන්න ඕනේ. හරි සියුම මොකද ඒවයි තියෙන පුංචි මුල් කැඩිලා යනවනේ. ඊට පස්සේ මෙන්න මේ තරම් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් යෝගට් හැඳි දෙකක් විතර ප්‍රමාණයක් එක ගහකට හොඳටම ප්‍රමාණවත්. අපි අර බුරුල් කරපු බස් වටේට මේ ටික මේ විදියට අතුරලා ආයෙමත් බස් වලින් වහලා වතුර ටිකක් දාගන්න ඕනේ. මේ ඔගලන්ට පේනව නේද? මේකට දිලීර රෝගයක් ඇවිත් තියෙනවා. ඉතින් මැංගෝ ෂෙප් දිලීර නාශකය අවුව තියෙන වෙලාවකදී ගහන්න ඕනේ අඩුම තරමේ පැයක්වත් මේක පච්චවල රැඳිලා තියෙන්න ඕනේ. ඉතින් අපි හදාගත්ත පොහොර මිශ්‍රණය කැනන්ස්, ජේබ්‍රා, රෝසමේ ඕනෙම දෙයකට හොඳටම ප්‍රමාණවත්. කැනස් ගස්වල මල් පිරුණාම මෙන්න මේ විදිහට ඇදලා මුලින්ම කඩලා ඉවත් කරන්න ඕනේ. එහෙම නැතිනම් මේවයි පුංචි පුංචි ගෙඩි හැදෙනවනේ. අන්න ඒවා තමන්ගේ පැවැත්ම හදාගන්න කහේ තියෙන සාරිය උරලා ගන්නවා. මල් පිපුණ හැම ගහක්ම ඉවත් කරලා ඒක ඉතිරි වෙලා තියෙන අලුත් පැලවලට තමයි අපි පොහොර දාන්න ඕනේ. කලින් අපි පාවිච්චි කරේ කෙටි කාලීන පොහොරක්. ඒක අපි සතින් දෙකෙන් දෙකට වගේ නැවත නැවත යොදන්න ඕනේ. ඔස්මකොට් කියන්නේ දීර්ඝ කාලීන පොහොරක්. අපි කසට එකතු කරාට පස්සේ ගහ ටිකින් ටික තමයි මේ පොහොර උරාගන්නේ. ඉතින් ගාඩන් එකේ තියෙන කොළ හැදෙන ගස් වර්ග වගේම මල් හැදෙන ගස් වර්ග වලට මේකෙන් පොඩ්ඩක්, ඒ කියන්නේ යෝගට් හැඳි එකමාරක් විතර හැම ගහකටම එකතු කරගෙන යන්න. මූලික වශයෙන් මේ පොහොර ටික එකතු කරගත්තට පස්සේ 23 ශාකවලට දාන්න ඕනේ තීර පොහොර ගැන අපි තවත් වීඩියෝ එකකින් කතා කරමුකෝ. ඉතින් මේ වීඩියෝ එකත් හදයි කියලා හිතෙනවා නම් තවමත් subscribe කරලා නැතිනම් subscribe කරලා පහලින් තියෙන සීනුව නාද කරන්න තමතක කරන්න එපා. කෙහෙන් එන්නක් සුබ දවසක්.